අයිබෝවන් අද 2020 අප්‍රේල් මස දෙවැනිදා. hellonews.lk වෙබ් අඩවියෙහි රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය සමග අපි දැන් එක්වෙමු. සියලට පෙර මෙන්න අදත් ප්‍රවෘත්ති සිරස්තල. ප්‍රකාශය සාගර සම්පත් ජයසිංහ විසින්. ඇඳිරි නීතිය කඩ කරන්නන්ට දැඩි දඬුවම්. දිස්ත්‍රික් අතර ගමනාගමනය තව දුරටත් තහනම්. තුන්වන කොරෝනා රෝගියාගේ මරණය නිසා මරදානේ මහල් නිවාස හතරක් හුදකලා කෙරේ. කොරෝනා රෝගය නිසා අපහසුතාවයට පත් දිළිඳු ජනතාවට ජනපතිගෙන් සහන මල්ලක්. විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප නිවසටම. සායනික රෝගීන්ගේ බෙහෙත් හේත් තැපැල් මගින් නිවස් වෙත බෙදා හැරේ. ඇඳිරි නීතිය කඩ කරන්නන්ට දැඩි දඬුවම් දීමට ආරක්ෂක අංශ සහ රජය තීරණය කොට තිබෙනවා. කොරෝනා පාලනය සඳහා යොදවා ඇති ඇඳිරි නීතිය නිරපරාධය කඩ කරන්නන්ට විරුද්ධව දැඩි පියවර ගැනීමටයි මේ වන විට රජය තීරණය කොට ඇත්තේ. COVID-19 රෝගේ පාලනය කිරීම සඳහා මේ වන විට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඇඳිරි නීතිය පවත්න අවස්ථාවලදී හා එය ඉවත් කළ පසුත් දිස්ත්‍රික් අතර ගමනාගමනය අත්‍යවශ්‍ය හේතුන් හැර තවදුරටත් තහනම් කරනවා. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරන පොලිස් මූලස්ථානයේ පවසා සිටියේ අත්‍යවශ්‍යම කරුණකට හැර දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම රජය මගින් තහනම් කොට ඇති බවයි. ඒ කඩ කරන්නන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද පොලිසිය ප්‍රකාශ කළා. තුන්වන කොරෝනා රෝගයාගේ මරණය නිසා මරදානේ මහල් නිවාස හතරක් හුදකලා කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ මහල් නිවාසවල වෙසෙන සියලු දෙනා නිරෝධායනය කිරීමටයි මේ වන විට රජය පියවරගෙන ඇත්තේ. මේ අනුව ඊයේ සිට දින 14ක් මෙම පුද්ගලයන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙනු ඇති. කොරෝනා රෝගය නිසා අපහසුතාවයට පත් ශ්‍රී ලාංකික දිළිඳු ජනයා වෙත සුවිශේෂී සහන රසක් ලබා දීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට තිබෙනවා. සියලු පක්ෂ සහ සියලුම පුද්ගලයන් සමග එක්ව රට ගොඩනැගීමටත් දිළිඳු පුද්ගලයන් සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සහ ග්‍රාම සේවා නිලධාරීන් හරහා සහන බෙදා දීමටත් මේ වන විට රජය තීරණය කොට තිබෙනවා. මේ බව සඳහන් කළේ අද කැබිනට් තීරණ තැනුම් දීමේ රැස්වීමේදී ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින්. විශ්‍රාමිකයන්ගේ වැටුප් තැපැල් දෙපාර්තමේන්තු හරහා නිවසටම බෙදා හැරීමේ ක්‍රමවේදයක් පිළිබඳව අද විශ්‍රාම වැටුප් ජෙනරාල්වරයා මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කළා. මේ අනුව තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාම වැටුප් ලබාගත් සියලුම පුද්ගලයන් වෙත තැපැල් මගින් නිවසටම එම වැටුප ලබා දීමටයි තීරණය කොට ඇත්තේ. ඉදිරියේදී එම වැටුප් තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාමිකයන්ගේ නිවෙස් වෙතම ලබා දෙනු ඇති. සායනික රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් නිවෙස් වෙත ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට පියවර ගනිමින් සිටිනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම සායනික රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හේත් තැපැල් මගින් නිවසටම ලබා දෙනු ඇති. මේ සම්බන්ධයෙන් මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන අවසන් වූ ඇති අතර සමහර රෝගීන් ප්‍රකාශ කළේ ඔවුන්ට මේ වන විටද තම බෙහෙත් තැපැල් මගින් නිවස් වෙත ලැබී ඇති බවයි. අදට නියමිත www.hellonews.lk වෙබ් අඩවියෙහි රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වෙනවා. යළිත් අපි හෙට රාත්‍රියේ හමුවෙමු. ඔබට සුවදායි රාත්‍රියක්.